පුවන් ඩොක්ටර් ඩී channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. සබන් වලට යන වියදම් මේ දවස්වල ගොඩාක් වැඩි නිසා බොහෝ අය පෙළඹීලා තියෙනවා ඔයිල් වලින් සබන් නිෂ්පාදනය කරගැනීමට. නමුත් මෙතනද තියෙන ප්‍රශ්නයක් තමයි මේ සඳහා අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ කෝස්ටික් සෝඩා වල මිල ගණන් ඉතාම වැඩිවීම. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් කතා කරනවා කෝස්ටික් සෝඩා නැතිව, ඒ කියන්නේ මිලදී ගන්නේ නැතුව අපිට ගෙදරදීම සබන් හදාගන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳව. කෝස්ටික් සෝඩා නැතුව අපිට සබන් හදන්න පුළුවන්ද? ඇත්තෙන්ම බැහැ. අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හරි අවශ්‍ය වෙනවා සබන් සදා ගැනීම සඳහා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කරන්න යන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කඩින් ගන්නේ නැතුව ගෙදරදීම ඒ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් හදාගන්නේ කොහොමද කියලා. මේ සඳහා අපට අවශ්‍ය වෙනවා කෙසෙල් ගස්වල පොටස්. මොකද කෙසෙල් ලෙලිවල සහ කෙසෙල් කොළවල වගේ දේවල් වල පොටෑසියම් ප්‍රමාණය ඉතාම අධිකයි. එතකොට අපිට පුළුවනි මේ කෙසෙල් ගස්වල කෙසෙල් ලෙලිවල තියෙන පොටෑසියම් වලින් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් හදාගෙන ඒ ද්‍රාවණය සබන් සැදීම සඳහා පාවිච්චි කරන්නට. එහෙමනම් අපි බලමු මේ දේ කරන්නේ කොහොමද කියලා. ඉස්සල්ලාම ඔයාලා කරන්න ඕනේ කෙසෙල් පොතු ගොඩක් එකතු කරලා වේලලා ඒ වගේ අලු හදාගන්නට අවශ්‍යයි. දැන් මේ සඳහා කෙසෙල් පොතු කෙසෙල් ගසේ ඕනෑම කොටසක් ඔයාලට පුච්චලා අලු ගන්නට පුළුවන්. ඒ වගේම ඔයාලා ගෙදර මොනවහරි ලිපක උයනවා නම් ඒ අලු උනත් මේ සඳහා දාන්න පුළුවන්. මොකද ගොඩක් ගස්වල කොටස්වල තියෙනවා පොටෑසියම්. ඊට පස්සේ ඔයාලා ප්ලාස්ටික් පේල් එකක් අරගෙන ඒක අඩියේ ඩ්‍රිල් එකක් මාර්ගයෙන් සිදුරක් හදාගන්නට අවශ්‍යයි. දැන් අපි කරන්නේ අර හදාගත් අලු වලට අපි වතුර දාලා ඒක හොඳට මිශ්‍ර කරගන්නවා. අපි අලු ගැලුන් එකත් කියනවනම් ගැලුන් එකහමාරක් විතර වැහි වතුර දාන්න ඕනේ. දාලා මේ මිශ්‍ර කරගත් එක අපි අර සිදුරක් හදාගත්ත බාල්දිය අඩියට තුවායක් දාලා ඒ උඩින් ඒ අලු ටික අපි දානවා. දාලා ඒකෙන් අපිට දැන් අර අලු පෙරිලා වතුර ප්‍රමාණයක් පහළට එනවා. ඒ එන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට. එතකොට මේක යටින් එන මේ ද්‍රාවණය අපි හිමින් සීරුවේ එකතු කරගන්නට අවශ්‍යයි. මේ විදිහට එකතු කරගත්ත ද්‍රාවණය ඕගොල්ලන්ට ගොඩක් වෙලාවක් මේක අර අලු සෝදමින් හිමින් සීරුවේ ගොඩක් එකතු කරගන්නට පුළුවන්. ඊට පස්සේ ඒක අපි සාන්ද්‍රණය වැඩි කරගන්නට අවශ්‍යයි. ඒ සඳහා අපි මේ ද්‍රාවණය ඔක්කොම ස්ටේන්ලස් ස්ටීල් භාජනයකට දාලා අපි ගොඩක් වෙලා බොයිල් කරලා දැන් ඒකේ අර වතුර ගොඩාක් තියෙන ටික අපි අයින් කරලා ඒක සාන්ද්‍රණය වැඩි කරගන්නවා. දැන් අපි බලමු මේ සාන්ද්‍රණය හරියට ආවේ කොහොමද කියලා අපි හොයාගන්න ක්‍රමයක්. මේ සඳහා අපිට බිත්තරයක් පාවිච්චි කරන්නට පුළුවන්. බිත්තර දැම්මම සාමාන්‍ය බිත්තරයක් වතුර යටට යනවා. නමුත් මේ විදිහට අර සාන්ද්‍රණය හරියට ආවහම බිත්තරේ උඩ කොටස මේ විදිහට පොඩ්ඩක් එළියට ඇවිල්ලා උඩට පහ වෙනවා නම් ඒ කියන්නේ අපේ දැන් හදාගත්ත පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය හරියටම හරි කියන එක. ඊළඟට අපිට කරන්න ස්ටෙප් 2 එක තමයි දැන් අපි මේ සඳහා අවශ්‍ය පොල් තෙල් සහ ලයි ද්‍රාවණය මැනගන්නට අවශ්‍යයි. පොල් තෙල් මිලිලීටර් 700ක් සහ අපි හදාගත් අර පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මිලිලීටර් 350ක් මැනගන්නවා. මැනගෙන මේ දෙකම රත් කරගන්න සෙන්ටිග්‍රේඩ් අංශක 38ට. ඊට පස්සේ අපි මේක මිශ්‍ර කරගැනීම සඳහා පාවිච්චි කරනවා ස්ලෝ කුකර් එකක්. පස්සේ අපි කරන්නේ මේ මිශ්‍ර කරගත්ත පොල් තෙල් මිලිලීටර් 700 ස්ලෝ කුකර් එකකට දානවා. ඊට පස්සේ අපි හදාගත්ත පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයත්
හිමින් ශ්ලෝක කර කර දා ගන්නවා වායු බිබිලි එන්නේ නැති වෙන ආකාරයට. ඊට පස්සේ අපි ස්ටික් බ්ලෙන්ඩර් එක ආධාරයෙන් මේ විදිහට මිශ්‍ර කර ගන්නවා. මේ සඳහා ඕගොල්ලන්ට පොල් තෙල්ම අවශ්‍ය නැහැ. ඔයාලගේ තියෙනවා නම් වෙනම තෙල් වර්ගයක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් පොල් තෙල් වලින් තමයි ගොඩක් බබල්ස් ඇවිල්ලා හොඳට පිරිසිදු වෙන්නේ. ඒ නිසා පොල් තෙල් තමයි ගොඩක්ම සුදුසු තෙල් වර්ගය. ඒ වගේම ඕගොල්ලන්ට නොයෙකුත් කොකෝ බට, ෂේ බට වගේ නොයෙකුත් බට වර්ග තියෙනවා නම් ඒවා උනත් මේකට මිලිලීටර 700ක් වෙන විදිහට එකතු කරගන්නට පුළුවනි. නමුත් මම බේසික් රෙසිපි එකක් විදිහට තමයි මේ පොල් තෙල් සහ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය පමණයි මෙතන පාවිච්චි කරන්නේ. දැන් ඕගොල්ලන්ට පේනවා මේ ස්ටික් බ්ලෙන්ඩ් එකකින් මේක බ්ලෙන්ඩ් කරනකොට ඉතාම පහසුවෙන් සමන් ද්‍රාවණය හැදෙන බව ඕගොල්ලන්ට පේනවා. නමුත් ඕගොල්ලන්ට මේක හැන්දකින් මේ විදිහට මිශ්‍ර කරන්න පුළුවන්. මේක නමුත් ඔයාලට පැය භාගයක් හරි පැයක් හරි ඒ හැන්දෙන් මිශ්‍ර කරන්න වෙනවා. ස්ටික් බ්ලෙන්ඩ් එකක් පාවිච්චි කරනවා නම් විනාඩි 5ක් ඇතුළත ඕගොල්ලන්ට පේනවා මේ සබන් මිශ්‍රණය ඝන වෙන ආකාරය. මේ විදිහට අපි ස්ටික් බ්ලෙන්ඩ් එකෙන් බ්ලෙන්ඩ් කරනවා. මේකේ මිශ්‍රණයේ ඝනකම යෝගට් වලට වඩා පොට්ටක් දියාරු ගතියට තියෙනකල් ඒකට අපි කියන්නේ ට්‍රේස් එකට එනකන් මේක බ්ලෙන්ඩ් කරනවා. ඕගොල්ලන්ට තේරෙනවා මේ ස්ටික් බ්ලෙන්ඩ් එක එළියට අරගෙන අපෝ තියෙනකොට ඒකේ ට්‍රේස් එකක් ඇඳෙනවා නම් ඒක තමයි හරිම පදම. ඉතින් තැනකල් අපි මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් ඔයාලට පේනවා මේක ගොඩක් තික් වේගෙන එන විදිහ. දැන් මේ විදිහට බ්ලෙන්ඩ් කරගෙන යන විට ඕගොල්ලන්ට පේනවා නම් තෙල් තාමත් සෙපරේට් වෙනවා කියලා. පොඩ්ඩක් එක නතර කරාම තෙල් සෙපරේට් වෙනවා නම් ඒ කියන්නේ ඔයාලා දාපු පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය මදි වෙන්නට පුළුවන්. මොකද අපි මේකින් එන ද්‍රාවණයේ සාන්ද්‍රණය ගොඩාක් අපි ඇකියුරේට් නැහැ. ඒ නිසා සමහර විට අඩු වැඩිවීමක් වෙන්න පුළුවනි. එතකොට තෙල් සෙපරේට් වෙනවා නම් ඒ කියන්නේ ඒ මුළු තෙල් ප්‍රමාණයම සමන් වෙලා නැහැ කියන එක. ඒ කියන්නේ එතකොට ඕලන් සමහර වෙලාවට තව පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මේකට ඇඩ් කරන්නට සිදු වෙන්න පුළුවනි. ඔයාලා හදනකොට ඕලන්ට එක තේරෙයි. දැන් ඔයාලට පේනවා මම මේක එළියට අරන් ආයෙත් මේ විදිහට බ්ලෙන්ඩ් කරන් ද්‍රාවණය ඇතුළට දානකොට තාමත් අර ට්‍රේස් එකට ඇවිල්ලා නැහැ කියලා. ඔයාලා ලෝ හීට් එකෙන් මේක රත් කරන්නට පුළුවනි. එතකොට මේක රත් කරනකොට ඔයාලට පෙනී මේ ක්‍රියාවලිය ඉක්මනින් සිදුවෙන බව. ඔයාලට මේ වගේ ස්ලෝ කුකර් එකක් නැතිනම් ඔයාලට පුළුවනි මේක මේ ද්‍රාවණ දෙක මික්ස් කරන් ස්ටේන්ලස් ස්ටීල් භාජනයක මිශ්‍ර කරලා ලිප උඩ තියලා ඉතාම අඩු ගින්දරෙන් ඔයාලට මේ විදිහට මිශ්‍ර කරගන්නත් පුළුවනි. මතක තියාගන්න කොයිකම ලාවත් ඇලුමිනියම් භාජන පාවිච්චි කරන්න එපා. මොකද පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ද්‍රාවණ ඇලුමිනියම් එක්ක ප්‍රතික්‍රියා කරන නිසා. දැන් ඔයාලට පේනවා මේක බ්ලෙන්ඩ් වෙට් කරන්න ගොඩක් අමාරුයි. මේ වෙලාවේ මෝටර් එක රත් වෙන්න පුළුවනි. ඒ නිසා මෝටර් එක ගොඩක් රත් වෙලා නම් තියෙන ස්ටික් බ්ලෙන්ඩ් එකේ කූල් වෙන්න ඇරලා ටිකක් නැවතිලා ආයේ බ්ලෙන්ඩ් කරන්න. මේ විදිහට ඔයගොල්ලන්ට ඒක ට්‍රේස් වෙනවද කියලා බලන්න පුළුවනි. මේක දැන් ගොඩක් තික් වෙලා තියෙන්නේ. හරිම අමාරුවෙන් බ්ලෙන්ඩ් කරන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට මේක බ්ලෙන්ඩ් එක වටේටම මිශ්‍ර වෙන ආකාරයට බ්ලෙන්ඩ් කරන්නට අවශ්‍යයි. දැන් මේක ට්‍රේස් එකට ඇවිල්ලායි තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවනි දැන් බ්ලෙන්ඩ් කරන එක නතර කරලා මේක අපිට පුළුවනි වහලා තව පැය අඩුම ගානේ පැය 4ක්වත් මේක ලෝ හීට් සෙටින් එකේ තියලා කුක් වෙන්න අරින්න. එතකොට හැම පැය භාගයකට සැරයක්ම ඇවිල්ලා මේක මික්ස් කරන්න. මොකද සමහර වෙලාවට මේක උතුරගෙන වගේ එන්න පුළුවනි. හැන්දක් මාර්ගයෙන් ඔයගොල්ලන්ට පුළුවනි ස්ටේන්ලස් ස්ටීල් හැන්දක් හරි ලී හැන්දක් හරි මාර්ගයෙන් මේක පැය භාගයකට සැරයක් මිශ්‍ර කරමින් පැය 3-4ක් මේක කුක් වෙන්න තියන්න. ඔයාලා ලිපේ නකරන්නේ ඒක ඉතාම ලෝ හීට් එකෙන් ඔයගොල්ලන්ට කුක් කරන්නට පුළුවනි. ඒ විදිහට කරාම
ඕනට පේනවා දැන් ඔය කොච්චර තික්ද කියලා මම මිශ්‍ර කරන වෙලාවේදී පැය 3-4කට පස්සේ අපි බලමු මේක කොහොමද පේන්නේ කියලා දැන් මේ මිශ්‍රණය පැය 4ක් පමණ මම කුක් වෙන්න තිබ්බා ඊට පස්සේ අපි බලමු දැන් මේක කොහොමද අපිට පේන්නේ කියලා ඔයාලට පේනවා දැන් මේ මිශ්‍රණය ඉතාම ඝන වෙලා තියෙන්නේ ඒක ගොඩක් වෙලාට උඩට උතුරන්න එන වෙලාවේ මම ස්ටේන්ලස් ස්ටීල් හැන්දකින් මිශ්‍ර කරා ඕගොල්ලන්ට පේනවා ඒක දැන් ගොඩක් අර ස්මෑෂ්ඩ් පොටේටෝස් වගේ තික් එකට ඇවිල්ලා තියෙනවා දැන් මේක ඇත්තටම හොඳටම සෝප් වෙලා තියෙන්නේ ඔයාලා ගත්ත ලයි මිශ්‍රණය ඒ කියන්නේ හදාගත්ත ලයි මිශ්‍රණය සහ ගත තෙල් වර්ගය අනුව මේ විදිහට ගොඩක් පෙවලා නැත්තම් ඕගලන්ට මේක ලික්විඩ් සෝප් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවනි ඕගලන්ට මේ අවස්ථාවේ මොකද මේක ගොඩක් සොෆ්ට් මොකද අපි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් හදන සෝප් ගොඩක් සොෆ්ට් ඒ නිසා කැට වර්ගයෙන් එන්නේ නැති වෙන්නත් පුළුවනි ඕගලන්ට පුළුවනි මෝල්ඩ් එකකට දාලා ඒක ඝන වෙනවද බලන්න එහෙම නැත්තම් ඔගලන්ට මේකට වතුර දාලා ලික්විඩ් සෝප් එකක් විදිහටත් පාවිච්චි කරන්නට පුළුවන්. දැන් මම කරන්නේ මේක ආගව තියෙන මෝල්ඩ් වලට දානවා. දාලා පැය 48ක් ගියාට පස්සේ අපිට මේ විදිහට මෝල්ඩ් එකෙන් ගලව ගන්නට පුළුවන්. ඔයාලත් මේ විදිහට බනානා පීල්ස් පාවිච්චි කරලා සබන් හැදුවද? හැදුවනම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයට අනුව මේ විදිහට සබන් හදාගන්න එක ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න පුළුවනි. ඒ නිසා මේ රෙසිපි එක ඔයාලගේ යාළුවෝ එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකට thumbs up subscribe කරලා නැත්නම් like කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අපි මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනතුරු ඔබ සැමට අයිබෝවන්.